ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ සහයෝගය ලබා දීමට පොදු වැඩපිළිවෙලක් යටතේ කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟත්වයක් ඇති කරගෙන තිබෙනවා. ටෝකියෝ නුවර පැවති සාකච්ඡාවකදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යන මහත්වරුන් මෙම එකඟතාව පළ කළා. මේ අතර ශ්‍රී ලංකාවට සමීප මිතුරෙකු ලෙස ඕනෑම අවස්ථාවකදී උපකාර කිරීමට ඉන්දියා රජයේ සූදානම් බවයි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චෙන්නයිහි පැවති උත්සවයකදී පැවසුවේ. ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවද ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අගය කර සිටියා. ශ්‍රී ලංකාව ඉතාම දුෂ්කර කාලයක් පසු කරමින් ඉන්නවා. සමීප මිතුරෙකු විදිහට ශ්‍රී ලංකාවට දිය හැකි උපරිම සහාය අපි දෙනවා. ඒ සඳහා මූල්‍යාධාර, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ වගේම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අපි ලබා දෙනවා. ඉන්දියාවේ සංවිධාන හා පුද්ගලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබා දෙන්න ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකාව උතුරු නැගෙනහිර වගේම වතුකරේ ජනතාව වෙනුවෙන් එම ආධාර ලබා දෙනවා. ජාත්‍යන්තරයේ හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානය යොමු කරලායි තියෙන්නේ. ශ්‍රී ලංකා ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධයෙන් ඉන්දියාව හැම විටම පෙනී සිටිනවා. එවැගේම ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය වගේම ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් අපි සහයෝගය දෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජියේවා ඉන්දියාවට ප්‍රසාදය පළ කරනවා. ශ්‍රී ලංකාවට අපහසුම අවස්ථාවේදී හොඳ මිතුරෙකු ලෙස ඉන්දියාව ක්‍රියා කිරීම පැසසිය යුතු බව ඇය අවධාරණය කරනවා.